අත්‍යවශ්‍ය ඖෂධ 60ක හිඟයක් තිබියදී සැප්තැම්බර් මාස ආනයනය කළ ඖෂධ කන්ටේනර් 30ක් ගොඩ ගහලා වැඩි විස්තර යනවා දීර්ඝ කාලයක් කන්ටේනර් තුල තිබීදීත් ඖෂධවල ගුණාත්මය විනාශ වීමේ අවදානම බාල ඖෂධ රෝගීන්ට ලබා දුනොත් රෝගී ජීවිතත් අවදානමේ ඉන්දික හේවා විතරණ ලියන්නේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක පමණ හිඟයක් රෝහලවල ඇති වී තිබියදීත් පසුගිය සැප්තැම්බර් මාසයේදී විවිධ සමාගම් විසින් මෙරටට ආනයනය කර තිබෙන ඖෂධ අඩංගු කන්ටේනර් 30කට ආසන්න ප්‍රමාණයක් පර්යන්තවල ගොඩ ගසා තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි. මෙම ඖෂධ තොග සැපයුම් ඒකකයේ මගින් බාර නොගැනීම නිසා ගුවන්තොටුපළ වරායේ කන්ටේනර් පර්යන්තවල ගබඩා කර තැබීමට සිදු වී තිබෙන බව දීර්ඝ කාලයක් මේ ආකාරයට එක ස්ථානයක තැබීමෙන් එම ඖෂධ තොග විනාශයට පත්වීමේ දැඩි අවධානමක් පවතින බවත් එම සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීවෝන්න කිය සඳහන් කරලා තියෙනවා. තවත් වැඩිදුරටත් තියෙනවා මෙම ඖෂධය නිසි පරිදි ගබඩා නොකිරීමෙන් ඒ කියන්නේ ශීතාදමය පවත්වා නොගැනීමෙන් තද ඖරශ්මීය පත්තිත වන පරිසරය තුළ මේ අන්දමට අනාරක්ෂික ලෙස ගබඩා කිරීමෙන් ඖෂධවල ගුණාත්මක තත්ත්වය බිඳ වැටීමේ අවදානමක් මතුවී තිබෙන බව රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අවස්ථාවන්වල එය තත්වයෙන් බාල ඖෂධ බවට පත් වූත් රෝගී ජීවිත අනතුරට පත්වීමේ ඉහළ අවදානමක් පවතින බවත් ඒ සඳහන් කරලා තියෙනවා. ඔව් අපි දැක්කයේ ප්‍රවෘත්ති වලින් විකාශනය වෙනවා අධික ඖරශ්මියත් එක්ක තිබෙන්නේ. එතකොට අපි හැමෝම දන්න දෙයක් තමයි ඖෂධයක් කියන්නේ ඒකේ ගුණාත්මක භාවයේ තියෙන්න ඕනේ එක එක ටෙම්පරේචර්. ඒ කියන්නේ උෂ්ණත්වය 10ද 5ද 3ද හැබැයි ඒ මට්ටම පවත්වාගෙන නොගියොත් ඒ ඖෂධයේ තියෙන ගුණාත්මක භාවයේ නැති වෙනවා. අපිට දකින්න ලැබිච්ච විදිහට නම් ඒක තිබ්බේ අර යකඩ කන්ටේනර් ඇස්සේ ඖරශ්මීය ඩිරෙක්ට් එනවා. ඒ කියන්නේ කෙලින්ම පතිත වෙනවා. ඖෂධවල ගුණාත්මක භාවය ගැන ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් ඖෂධ ප්‍රශ්නම තමයි මේ රටේ තියෙන්නේ නේ.